ටීච මම මෙලීෂා මේ අපිට විභාගෙ දෙන්න වෙලා ලබන සතියේ සාදුද ටීචර් ආද පේපර් මොන හරි කරන්න බැරිද කරමු පේපර් එක හරි එතකොට අපි කාන්දාන් කතා කර කර ඉන්නේ කාන්දාන් වලින් චුට්ටක් කියා දීලා පේපර් එකක් කරමු එතකොට අපි මේ එදා කරමු පරීක්ෂණේ මේකේ මොකද්ද කරන්නේ මේ කියා දුන්නද මොකද්ද ටීචර් මේ පරීක්ෂණේ කියා දුන්නේ නැද්ද කියා දුන්නා ටීචර් කියලා දුන්නා ටීචර් ඔයදී ඒතර මොකද්ද මේ මොකද්ද හොයාගන්න මේකෙන් මේකෙන් නේද අපෘෂ්ඨාවට මොනසේ පිටිතයි ස්ථාපන පත්‍රනවා දැන් මේ කාන්දම් කෑල්ල මෙහෙම ගැට ගහලා තිබ්බහම මේ නූලකින් මෙහෙම ගැට ගහලා තිබ්බහම චලනය වෙලා උතුරු දකුණු දිශාවට ඉන්නවා. උතුර කාන්දමකට ද්‍රව දෙකක් තියෙනවානේ. උතුරු පැත්තට තියෙන ද්‍රවය උත්තර ද්‍රවය. දකුණු පැත්තට තියෙන එක දක්ෂිණා ද්‍රවය. දක්ෂිණා ද්‍රවය. දැන් ඒක හොයාගන්න තමයි මේ කාන්දම මේ විදියට එල්ලලා තිබ්බේ දැන් ඔන්න නිශ්චලතාවයට පත් වෙලා තියෙනවා දැන් අද අපි කතා කරන්න යන්නේ මාලිමාව ගැන මාලිමාව එනිසා මාතෘකාව ලියාගන්න මාලිමාව අච්චුපතේ පිටු අංක බලනවා නම් 101 අච්චුපතේ පිටු අංක අද අලුතෙන් පන්තියට සම්බන්ධ ආ හිරෝන් ඉතින් හිරෝන් හන්සික කොහෙද ඔයා කළුතර කළුතර අපි කළුතර තමයි දිස්ත්‍රික්කයේ කළුතර අපි එතකොට හිරෝන් අපි දැන් කතා කර කර ඉන්නේ කාන්දම් පාඩම 6-7 වෙනි පාඩම හරි නැත්තම් මැග්නට්ස් එතකොට මේ කාන්දමක් නිශ්චලව කියන්නේ නිදාසේ චලනය වෙන්න විදිහට තිබුණොත් දැන් තදකල්ල අල්ලගෙන නෙවෙයිනේ මෙයාට ඕන පැත්තකට හැරෙන්න පුළුවන් මේ එයාට ඕන පැත්තකට හැරෙතේ එහෙම තිබ්බොත් එහෙම අනිවාර්යෙන් කොයි පැත්තකට දින්නේ උතුරු දකුණු පැත්තට දිශාවට තමයි ඉන්නේ. දැන් මේක ප්‍රයෝජනෙට අරගෙන තමයි මාලිමාව හදලා තියෙන්නේ. ඒ මාලිමාවේ කරලා තියෙන වැඩේ ඉස්සෙල්ල බලමු මේකේ තියෙන යාන්ත්‍රණය මොකද්ද කියලා. මාලිමාවේ කරලා තියෙන වැඩේ කාන්දම් කෑල්ලක් තියෙනවා. මේ කාන්දම් කෑල්ල මේ කාන්දම් කෑල්ලක් හරි ඒක ගානට මෙතනින් ඔන්න ඔහොම රඳවලා තියෙන්නේ මෙහෙම දැන් මෙයාට ඕන හැඩයකට හැරෙන්න පුළුවන්ද බැයිද පුළුවන් ටීචර් නිකම් මෙහෙම මෙහෙම තියාගෙන ඉතින් මෙහෙම මෙහෙම තියාගෙන හිටිය පුළුවන් ඕන හැඩයකට හැරෙන්න නිකම් තියාගෙන හරි ඔහොම තිබ්බොත් නේ ඔව් ටීචර් ඔබ බැලන්ස් කරොත් නේ ආ පුළුවන් මේ ඕන හැඩයකට හැරෙන්න මේ විදිහට පුළුවන් නේ හරි අන්න ඒ විදිහට රඳවලා තමයි තියෙන්නේ මාලිමා දැන් මෙතනින් මෙහෙම
එකක් ගහලා අල්පෙනත්තක් වගේ එකක් ගහලා ඔන්න ඔහම තියෙනවා. හැබැයි ඉතින් මේ පැත්ත මෙහෙම නෙවෙයි. මොකද්ද කරලා තියෙන්නේ? උලට හදලා තියෙන උලට මෙහෙම කොහොමද? හරි. ඔ ටීචර් මේ අර ඒකේ මැද තියෙන උල වගේනේ. අන්න හරි. එතකොට අනිත් පැත්ත අනිත් පැත්ත හදලා තියෙනවා. ඒ පැත්තත් උල වගේ හදලා තියෙනවා. ඊට පස්සේ මේක මේ දෙපැත්ත පාට කරලා තියෙනවා. මොනවද ලස්සන. එතකොට දැන් මොකද වෙන්නේ? හැමතිස්සෙම කොයි පැත්තටද ඉන්නේ? උතුර දකුණු දිශාවට සහ දකුණු දිශාවට. උතුර දකුණු දිශාවට ඉන්නවා හැමතිස්සෙම. ඒ කාන්දමක් උතුර දකුණු දිශාවට ඉන්නක. එතකොට උතුර පැත්තට යමු වෙන පැත්ත උත්තර දැවේ මේ කාන්දමේ. මේ ඉතින් කාන්දමක් වෙයි. හරි කාන්දම් කියන්නේ. කාන්දම් කියන්නේ දෙකලා දිරන ඕනද? එතකොට දැන් මොකද වෙලා තියෙන්නේ? මේ පැත්ත හැමතිස්සෙම ඉන්නවා උතුරට. මේ පැත්ත හැමතිස්සෙම ඉන්නවා දකුණට. එහෙනම් උතුරයි දකුණයි හොයාගන්න බැයිද? හොයාගන්න පුළුවන්. ඒක තමයි මාලිමාවේ තියෙන මූලධර්ම. එතකොට මාලිමාව කියන්නේ මොකක්ද එහෙනම්? නිදහසේ චලනය වෙන චුම්බකය. අන්න හරි. නිදහසේ චලනය වෙන සේ නිදුචලනය විය හැකිසේ සකස් කරන ලද චුම්බකය. එහෙම නැත්නම් මැග්නට් එකක්. එහෙම නැත්නම් කාන්දමක්. නැතුව වෙන මොකක්වත් මූලධර්මයක් නැහැ. එතකොට මෙයා හැමතිස්සෙම කොයි පැත්තටද ඉන්නේ? අනිවාර්යෙන් උතුර දකුණට ඉන්නවා. හරි. එතකොට අඳ ගන්න බලන්න මේ රූපේ මාලිමාව කියලා ලියලා. ටීචර්. ටීචර්ට මේ පුළුවන් නම් පළවෙනි වරට කරන පේපර් එකක් දාන ගෲප් එකට. අපි වර මාස්ටර් කෙනෙක්ගේ පේපර් එකක් කරමුද? ආ ඒකත් කරමු ටීචර්. පුළුවන් නම් ගෲප් එකට දාන්නකෝ එකක්. ඒක දිහේ ඔතනම තියෙන පේපර් දෙකක් තියෙනවා. දැන් දෙකම කරමු. හරි. ආ දැන් ඇන්දා. මාලිමා විතරයි අද කියලා දෙන්නේ. ඊට පස්සේ පේපර් එකක් කරන්නේ. එතන නිදහසේ රඳවලා තියෙන කාන්ද මොකද? එතකොට මෙයා හැම තිස්සෙම ওই පැත්තට දින්නේ උතුරු දකුණු දිශාවලට ඉන්නවා. දැන් දගන්නද ටීචර්? ඔව් ඇඳගන්න. ඇඳගෙන උතුරු දකුණු ලකුණු කරගන්න. උතුර රතු පාටයි. උතුර රතු පාටයි ඈ. හරිද සපා? ඉවරද? නෑ ටීචර් පාට කරන ගම. උතුර රතුයි දකුණ නිල්. ටීචර් ලියා ගන්න ඕනද? ඔව් අද ගන්න. හොඳයි. නේද ගෙදර ඉඳලා ඉගෙන ගන්න කිෂෝ නේ. දැන් එහෙනම් මේක ලියමු.
ටීචර් තාම පාට කරනවා. නා පස්සේ පාට කරගන්න පුළුවන්. නැත්තම් අපේ කාලේ අපරාධ මෙලිෂගේ බේරෙන්න මේ පේපර් එකක් කරන්න කියලා. එනම් මේකට ලියාගම් පාට කරගන්න පුළුවන් පස්සේ. මුතුර සතුයි. ලියාගම මාලි මාවක මාලි මාවක මාලි මාවක නිදහසේ චලනය විය හැකිසේ නිදහසේ චලනය විය හැකිසේ රඳවන ලද නිදහසේ නිදහසේ කෞෂි චලනය විය හැකිසේ නිදහස් මුනි ඉඳලා කියනවා මාලි මාවක නිදහසේ චලනය විය හැකිසේ නිදහසේ චලනය විය හැකිසේ රඳවන ලද රඳවන ලද චුම්බකයක් ඇත හැකිසේ චුම්බකයක් ඇත එම නිසා එය සෑම විටම මාලිමාවක නිදහසේ චලනය විය හැකිසේ රඳවන ලද චුම්බකයක් ඇත. එම නිසා එම චුම්බකය ටීචර්ට කියන්න පුළුවන්ද? එම චුම්බකය සෑම විටම උතුරු දකුණු එම චුම්බකය සෑම විටම උතුරු දකුණු දිශාවලට උතුරු දකුණු දිශාවලට යොමු අන්න මුලින් ඉඳලා කියන්න මේ දිනාදි ඉති මං කිය මාලිමාවක නිදහසේ චලනය විය හැකි තේරදන ලද චුම්බකයක් ඇත එම නිසා එය සෑම විටම උතුරු දකුණු දිශාවට යොමු වේ දැන් මේ බලන්නකො මේක දැන් මේ මම පෙන්නන්නම් මේ තියෙන්නේ මාලිමාවක් මේ පේනාද රතු පැත්ත ඔව් ටීචර් රතුයි අනිත් පැත්ත කළුයි මේ එතකොට හැමතිස්සෙම මෙයා ඉතින් නිදහසේ චලනය වෙනවා එතකොට උතුරු දකුණු පේන චලනය වෙනවා උතුරු දකුණු දිශාවලට හැරෙනවා ටීචර් ඉතුරු දකුණු දිශාවට හැරෙන වෙන සාස්තරයක් නෑ මාලිමා. එතන මේකේ ලකුණු කරලා තියෙන ඔගොල්ලෝ අච්චු පොතේ 101 101 ඒ තියෙන මාලිමාවේ දිශා හතරයි ලකුණු කරලා තියෙන්නේ. මේකේ අනු දිශා හතරත් එක්ක දිශා අටක් තියෙනවා. අටක් ලකුණු කරලා තියෙනවා මේකේ. ඔගොල්ලෝ පොතේ තියෙන එකේ හතරයි තියෙන්නේ. හරි? පොතේ තියෙන එකේ හතරයි තියෙන්නේ. මේකේ තියෙනවා දිශා අටක්ම ලකුණු කරලා අටම ලකුණු කරලා දිනවා මේක. අපි දැන් පොඩි රූපයක් අඳගමු මේකේ. කවුමක් අඳින්න කවකටුවෙන් හරි වතුර බෝතලේ මූඩිය තියලා හරි. හරි. අන්න. මොකද්ද එන්? නෝත් දකුණ ලොකුවටම අඳින්න ඕන නැත්තම් අපිට ලකුණු කරගන්න බැරි වෙනවනේ තියෙනේවනේ තමයි මාලිමා පිට පිටුවක් ගත්තට කමක් නැද්ද
අපෝ පිටුවක් ඕනේ රූල් හතරක් විතර ප්‍රමාණයෙන් ඇඳගන්න. එච්චර ලොකු දෙයක් නෑ. ටීචර් රූල් 8ක් ගත්ත කමක් නෑනේ. එච්චර ලොකු වට මොකනේ? අපි දැන් මේකේ මේ කට්ටුව මොන රතු පැත්ත? හැමද ඉස්සෙම උතුරට කළු පැත්ත දකුණ දැන් මේ තව එකක් කියන්න හදන්. දැන් අහගෙනද ඉන්නේ? ඔව් ටීචර්. ඔව් ටීචර්. මේ බලන්නකෝ වචනයක්. North East teacher news නේද? West South South news teacher ki peruma ves hatara disawema toraturu ekathu karawa wet laba dena kiyana eka neida hatara patthenma toraturu kiyana eka news news den hatata neida news yanne apita news ahanna wenna e thi kohida paadawane hatara patthen eneewa news දැන් හැබැයි තව තියෙනවන්නේ ඇයි තව තියන්නේ නැද්ද මේ තීසාන ගිනි මැඩම් ලෝක අඳගන්නද ඔය අඳගන්න හා ඩිලාන් හම් දැන්නේ ඩිලාන් නද ඇක්කේ ඩිලාන් කවකටුවක් නැත්තම් වතුර බෝතලයක මූඩිය හරි තියලා අඳින්න ඕනේ ඇද වෙට බෑ මේ බලන්න මේක ලස්සන ටීචර් ඇදලා තියෙනවා හරිද හා ටීචර් මන් දැන් ඇඩ්ුනේ මේ මොකද කරේ මාලිමාව කරන්නේ මේ මාලිමා පහ මාට ඇඩ්ුන්න ඕනේ හොඳේ දැන් අනිත් හතර ටීචර් මේ ලක්ෂණයිද කො ආ දිසුල ලස්සනට ඇඳලා ෂෝක් ඔගොල්ල ඔගොල්ලෝ වැඩ කරන්න ආසයි టీచర్ northwest vibe teacher ඒවත් ලකුණු කරලා තියෙනවා මේ මාලිමාවේ මේ බලන්න මේකේ ලකුණු කරලා තියෙනවා මේ අටක් ලකුණු කරලා තියෙනවා ඊට අපිත් ලකුණු කරන්නද ඕගොල්ලන්ගේ පොතේ එකේ හතරයි තියෙන්නේ මේකේ අටක් තියෙනවා හරි අඳගන්න ඩෙලිවරි විතර මාලිමාව කවුද පාවිච්චි කරන්නේ మాలిమావ మాలిమావ ఎక్క గువన్ నియమ వన్
ප්ලේන් එක යන්නේ මාලිමාවට ගුවන් නියමුවන් ටීච පොඩ්ඩක් ආයෙ ටිකක් මාලිමාව ගුවන් නියමුවන් පහට පහර ලියා ගන්න ගුවන් නියමුවන් ආය පහලට නැවියන් ටීච ගවේෂකයා ගවුන් නැවිදම ගැන කෑප් ගහනයි ගවේෂකයන් ආය කවුද කාන්තාරවල ඇවිදින්නන් ආය කවුද පාවිච්චි කරන්නේ අමුදා සෙබළුන් තව කවුද බාලදක්ෂයන් ඔගොල්ල බාලදක්ෂ කරනවද? ඔව් ටීචර් මම රන්තරුවක් ගත්තා. මොකද? රන්තරුව ගත්තා ටීචර්. ආ. බාලදක්ෂයන්. හොඳයි. ආ තව පාවිච්චි කරන්නේ එදා කවුද පාවිච්චි කරන්නේ? තව පාවිච්චි කරනවා අපි කියන්නේ මේසන් බාස්ලා කියලා කවුද මේසන් බාස් කියන්නේ දැන් ඔළුවස්ස ගානට තියන්න කිව්වාම පෙදරේරුවා ඔළුවස්ස නැගණිකට තියන්න කිව්වාම මාලිමාවෙන් බල්ලා තමයි කියන්නේ හරි එතකොට ඒ නිසා පෙදරේරුවන් කියන්නේ සිමෙන්ති බාස්ුන් නැගලා මේසන් බාස්ලා කියන්නේ ඒගොල්ලන් කියන්නේ පෙදරේරුවෝ සිමෙන්ති වැඩ කරන් ගෙවල් බඳින්නේ පෙතරේරුවෝ පාවිච්චි කරන දිශාව බලන්න. ටීච ධීවරය. ආ ධීවරය. දේශ ගවේෂකයන්. දේශ ගවේෂකයන්. තියෙන්නේ ඕන තරම් ගවේෂකයන් කියලා ඉස්සෙල්ලා ලියුවා. එතන ආපහු දේශ ගවේෂකයන් කියලා ලියන්නද? ආ කමන්නේ ලියන් දේශ ගවේෂකයන්. ආ දැන් මාලිමාව හරි. මාලිමාව මම දැකලා දෙනවා ඔයගොල්ලෝ සමහර පොත් දැක්කලත් මතක චූටි මාලිමාවක් අයි කරලා තියෙනවා. ඔව් ටීචර් පැන්සල් පෙට්ටි වල කොනේ හයි කරලා තියෙනවා. සමහර පැන්සල් පෙට්ටි වල තියෙනවා. ළමයි ඉතින් හැමදෙස්සෙම උත්තර දක්වන මාරු කරගන්න ඉඳ වෙන්නේ නැති නේද? ඔයගොල්ලන්ට හැමදෙස්සෙම උත්තර දක්වන මාරු වෙනවා නේද? නැව ටීචර්. ඒ ඉඳ වෙන්නේ නැති පැන්සල් පෙට්ටියේ මාලිමාව හයි කරලා තියෙනවා. හරි. දැන් එහෙනම් අපි හදන්නේ වාර විභාග තියන්න හදන හින්දා ප්‍රශ්න පත්‍ර කතා කරන්න. ටීච අපේ වාර විභාග තියෙන්නේ අර. අපිට නෑනේ තාම වාර විභාගෙ. ටීච අපිට නම් අගාරුවාට සයන්ස් තියෙනවා. ටීච අපිට මේන සඳ වාර විභාග. එකනේ ඒකනේ. ටීච අපිට වාර විභාග තිබ්බා සමහර ඒවට ලකුණු දුන්නා සයන්ස් වලට තාම ලකුණු දුන්නේ නෑ. ආ ලබන සතියේ හම්බෙදීනේ. අපි පෙරලා ප්‍රශ්න පත්‍රයක් පෙරලන්න. ටීච දැන් පේපර් එක පැයකටලු දෙන්නේ. ඉස්සෙල්ලා පැය දෙකක් නේ. දැන් පැයයි. ඔ ටීච අපිට දෙන්නේ පැයයි කියලා කිව්වා. මේ කාලසටහනේ තියෙන දීජ පැයකට. ටීච අපිට නම් පැය දෙකක් දුන්නා. ආදර්ශ ප්‍රශ්න පත්‍ර කියලා තියෙනවා පිටු අංක කීයද? පෙරලන්න. ආදර්ශ ප්‍රශ්න පත්‍ර පිටු අංක පටන් ගන්න ටීච අපි දා ටීච කරා නේද 38 වෙනකන් 38 ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් මං අහන්නේ ටීච මම පොත ගත්තේ නෑ තාම ආදර්ශ පත්‍ර ප්‍රශ්න පත්‍රේ මේ අර තුන්වෙනි ප්‍රශ්න පත්‍රේ දෙවෙනි කොටස කරේ නැහැ පළවෙනි කොටස නම් කරා ටීච 72 පිටුවේ තියෙන ආදර්ශ ප්‍රශ්න පත්‍රය 41 කරේ නෑ 41 කරේ නෑ ආ උන්ට 41 තියෙනවා 42 43 40 ටීච තුන්වැනි මේ ආදර්ශ ප්‍රශ්න පත්‍රේ නම් තියෙනවා ටීච අපි දැන් කතා කරන්නේ 41 පිටුව 41 පිටුව හැමෝම පෙරලා ගන්න 41 41
පෙරලගන්න හතලිස් එක පිරිගාන ඒව තියෙනවා හතලිස් එකේ හතලිස් දෙක හතලිස් තුනේ පිරිගාන ඒව විස්සක් තියෙන ඕගොල්ලන්ගේ වාර විභාග ප්‍රශ්න පත්‍රයට ඉරිගාන ප්‍රශ්න 20ක් තියෙනවා. 6 7 8 9 පන්ති හතරෙම ඉරිගාන ප්‍රශ්න 20ක් තමයි තියෙන්නේ. දැන් ඕගොල්ලන්ට මේක කරන්න විනාඩි 10යි යන්නේ. දැන් 6යි ප්‍රභාසංශෝෂණය. 6යි 23 අමාරයි කියමු. 6යි 40ට විනාඩි 10යි. 6යි 40ට මේ ප්‍රශ්න පත්‍රේ මම සාකච්ඡා කරනවා. දැන් ඕගොල්ලෝ අඩි රූලයි පැන්සලයි අරගෙන හොඳට කියවලා ප්‍රශ්නෙට ඉරි ගහන්නක බලන්න වැරදුනට කමන්නේ නැහැ වැරදුනට කිව්වකෝ ටීචර් ටීචර් කීවෙනි පිටුවද 41 නේද ටීචර් 41 41 41 ටීචර් මගේ ෆෝන් එකේ චාර්ජ් නැහැ මම විනාඩි 10න් එන්නද නා සද්දලෙන් ඕක ගහලා මේ ඔයා මේ පොත උත්තර ටික කරා නම් හරි මහිමි ටීචර් ටීචර් අබ්බයි පෙරයි වෙන් කරන විදිහක් කියන්න පුළුවන්ද දෙවදුම් සූචියකට ආව අම්බයි පෙරයි සපා අම්බ ගෙඩිය ඇට කීයක් තියෙනවා විශාල හුඟක් තියෙනවා අම්බ ගෙඩිය ඇට කීයක් තියෙනවා හුඟක් තියෙනවා අම්බ ගෙඩිය නෙමෙයි ටීචර් පෙර ගෙඩිය තමයි හුඟක් තියෙන්නේ අම්බ ගෙඩියනේ අම්බ ගෙඩිය ඇට කීයක් තියෙනවද එකයි පෙර ගෙඩිය ඇට කීයක් තියෙනවද හුඟක් තියෙනවා පෙර ගෙඩිය ඇට තුනයි හුඟක් තියෙනවා කිව්වේ හුඟක් එහෙනම් බීජ එකක් ඇති බීජ රාශියක් ඇති ඕකේ හරි හරි ටීචර් කල්ලි ටීචර් පැන්සලෙන් ඉරි ගැහුවට කමක් ඔව් පැන්සලෙන් තමයි අඩි උඩ තියලා පැන්සලෙන් ඉරි ගහන්න ඉවරයි 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 කියන කෑ ගහන්නේ අත උස්සන්නයි තියෙන්නේ 6:40ට සාකච්ඡා කරනවා විනාඩි 10යි දුන්නේ සපා ඉවරයි මෙලිෂා ඉවරයි විනාඩි සාමාන්‍ය ඉවරයි මම අත වැරදිලා ඉස්සෙල්ලා දන්නේ නැහැ මම හිතන්නේ අත උස්සගෙන ඉන්නේ කියලා ටීචර් එක පිට තුනම කරන්න ඕනේ නේද? ඉරි ගන්න 40ම කරන්න මේ සාකච්ඡා කරන්න හදන්නේ. ඉරි ගන්න 40ම කරන්න අපි වටපිටාවත් එක්කම සාකච්ඡා කරමු. ටීචර් ඉරි ගන්න ප්‍රශ්න 20යි තියෙන්නේ. ඔව් 20යි තියෙන්නේ. 40යි කිව්වේ? මම 40යි කිව්වේ. ඕ ටීචර් ටීචර් කිව්ව 40ක් කියන. මම කිව්වේ 6 7 8 9 පන්ති 4ටම තියෙන්නේ 20 ගණන් කියන. ආ. ඔය ලිෂ වල ගියන්නේ. දැන් අපි ප්‍රශ්න පත්‍රයක් ලියලා ඉවර වුණාම කරන්න ඕන වැඩේ තමයි දැන් වෙලා තියෙනවානේ වෙලා තියෙනවා නම් අපි මොකද කරන්නේ තව සැරයක් මුලින් ඉඳලා කියවලා බලන්න ඕනේ සමහර ඒවාට එතකොට උත්තර අපි අතින් වෙනස් කරලා ගහන්න පුළුවන් බලන්නක නැද්ද කියලා දෙවනි සැරේ කියවගෙන යනකොට අපිට වෙන උත්තරයක් මතක් වෙනවා නිලන් මාස්ටර් ගයිඩ් පොත ගත්තා නේද?
චූටි දුව කියලා දාන්න එක්ක නම දාන්න ඕන. චූටි දුව කියලා තියෙන එක්ක නම දාන්න ඔයාගේ නම දාන්න චූටි දුව. චූටි දුව නම දාන්න කියලා කිව්වේ. චූටි දුව කියලා ඉන්න එක්කෙන ඔයාගේ නම දාන්න. සුමික ජයසිංහ ඉවරයි, චූටි දුව ඉවරයි. දැන් චූටි දුව තමයි කියන්න එන්නේ. සදීෂ ඉවර. හතයි. බිලාන් ඉවරයි. ඒෂානි ඉවරයි. ටීචර් ගාව ගිය අවුරුදු වල කරපු අර පරීක්ෂණයක් නැද්ද? පරීක්ෂණ? ඔව් අර වාර පරීක්ෂණ පේපරයක්. අපෝ ඕන් කරන් තියෙනවා. අනේ ටීචර් මන්නේකෝ. ටීචර් බස්නාහිර පළාත් පොතේ තියෙන තේය නේද? ඔව් බස්නාහිර පළාත් පොතේ තියෙනවා. අනේ ටීචර් එංගක් කියවන්නකෝ. බස්නාහිර පළාත් එකද? ඔව්. ඒක ටීචර් කහපාට පොත නේද? ඔව් හැබැයි ඉතින් මෙහෙමයි. දැන් මේ 21 විභාග තිබ්බේ නෑ. 21 කොවිඩ් නේ. ඒව නෑ ටීචර්. ඒක ටීචර් 19 වෙනකම් විතරයි නේද තියෙන්නේ? නිකන් නෝමල් විභාගයක් විතරයි තිබ්බේ. සමහර ඩෙස් එළියට දාලා ළමයි එළියෙත් මේ ෆේලි ගස්සලා තියෙනවා ටීචර් පන්තියේ. ඔව් ටීචර් අපෙත් එහෙම කරන්න හැදුවා හදිස්සියේවත් වැස්සොත් කියලා. එහෙම දැන් ළමයි තෙමනවා නේද කොට. ඒ ගිහින්ද අපේ ඩෙස් එළියට දැම්මේ නැහැ පන්ති කාමරේටම කරන්න හිම කරගත්තා. අපේ ලන් ටීචර් ගුරු මේසේ අයින් කරා. ඔව් ටීචර් අපිත් ගුරු මේසේ අයින් කරා. ඔව් ටීචර් අපෙත් ගුරු මේසේ අර මේ එළියේ තියෙන කියන් ටීචර් අපේ තියෙන මේ තට්ටුවක් උඩ ඉතින් දෙවෙන්නේ නැහැ. හයික් කරා කබඩුයි අර පොත්පත් තියෙන රාක්කයි එහෙම අයින් කරා. 10 දෙනෙක් ඉවරයි. හැබැයි කොපි කරන්න නම් ලේසි. මොකටද නේ කොපි කරන්නේ? කොපි කරන්න නැතුව ලියන්න නේද ලාශි? ලාශි නම් කොපි කරන්නේ කවදා? අන්නන් ටීචර් සමහර වෙලාවට ටීචර් කොපි කරනවා. ඒක ප්‍රශ්න බැරුණයි පස්සේ දැන්. අපෝ කොපි කරන්න එපා පාඩම් කරලා ගිහිල්ලා කියන්නේ. ඥාන ලේසි ටීචින් අර ඉංග්‍රීසි දෙමළ. ඉංග්‍රීසි තලන්න දෙමළ දාන. ඔව් ටීචර් දෙමළ තමයි එපා වෙන්නේ. භාගයකදී කොපි කරලා ආවොනොත් ඔයගොල්ලෝ දන්නවද වෙන වැඩ? ඔව් ටීචර් මේ අහුනත් ආයේ ATM එක ලියන්න බෑලු. එක මේ එකක්වත් අපේ ස්කෝලේ. මිජා බේස් කරන විභාගෙට කොපි කරොත් අපේ ටීචර් ප්‍රින්සිපල් අපේ නම් කොපි කරොත් ළමයි දෙනවා කපුලට දඩෝන් ගන්න. 5යි 10යි 14ක් ඉවරයි.
තව විනාඩි 3ක් තියෙනවා. අපේ නම් ටීචර් කලාප පේපර් නෙවෙයි දෙන්නේ ඉස්කෝලෙන් හදපු ඒවා. ඔව් ටීචර් අපේත් අද ඒදා හදලා දුන්නේ. අපේ නම් ඔක්කොම පේපර් ටීචර් ළමයි අපි මිස් නේ හදපු ඒවා. ඔව් ටීචර් අපේත් එහෙමයි අපේ බාර ටීචර් තව එක්ස්ට්‍රා يعني මේ තව ටීචර් කෙනෙක් එක දෙලා තමයි හදන්නේ ටීචර්. ආසයක් කියලා. අපේ ටීචර් නකිවේ විද්‍යාව හිතන්නේ තුන්වෙනි පාඩම වෙනකන් ටීචර්. අයියෝ. නෑ ටීචර් හයවෙනි පාඩම් වෙනකන් ආවා. අපේ නම් ටීචර් නකිවේ තුන වෙනකන් ටී අපේ ඉස්කෝලේ ටීචර් දැන් කරන්නේ හතරවෙනි පාඩම ටීචර් තමයි. චුම්බකවලු ප්‍රශ්නාවලිය. ටීචර් අපේ ඉස්කෝලේ මිස් දැන් කරන්නේ. ඔව් ටීචර් චුම්බකවලු තාවා. මැඩම්. ඔව් කියන්න. අකීෂ කියන්න. ඉතම වීඩියෝ එකේට කීයද දාන්නේ 10 11 උදේද රෑද දවල් ඔබල වීඩියෝ බලනවද ඔව් ටීචර් බැලුවා ඔව් ටීචර් ඔබල කෑ ගහනේවත් ඇති වෙන්නේ ටීචර් අම්මා ගැහුවේ දා සන්යුමි ඉවරයි විනාඩි 3 ඉවරයි ඔව් විනාඩි 3 ඉවරයි විනාඩි 3 නෙවෙයි විනාඩි 10 ඉවරයි 15යි 18ක් කියලා තියෙනවා තව එක්කෙනෙක් කියනකන් ඉන්නවද සර එක්කෙනයි අන්න එක්කෙනෙකුට chance එක තියෙනවා තව එක්කෙනෙක් ඉවරයි ඩීජේ ඉවර නම් අත උස්සන්න රණුකි හරි මේ ඕකේ මේ ඕකෙන් අත උස්සන්න ගන්නද ඔයා මේ ෆෝන් එකෙන් අත උස්සන්න ඕකේ අන්න සපා කියලා දෙන්නේ මේගොල්ලන්ට අත උස්ස නැටි ෆෝන් එකෙන් ටීචර්ලා අම්මයි බලන ගන්න ගියන් පස්සේ නම හදන්න තියගනි ටීචර් නෑ ටීචර් යට මේ තියන නිකන් මේ hina unak age එකක් උඩ එකතු කිරීම ලකුණක් දාලා ඒකට ගිහලා ටච් කරාම ටීචර් එනවා මේ එකක් ඒක තියන ටීචර් lower hand කියලා එතකොට ඒක ටච් කරාම ටීචර් එනවා තමයි පෙන්නන්නේ රේස් හැන්ඩ් දැන් හරි 20ක් ඉවරයි මං හදන්නේ සාකච්ඡා කරන්න හරි දැන් මේ අපි දැන් පළවෙනි ප්‍රශ්නේ ඉඳලා යනවා පළවෙනි ප්‍රශ්නේ කියවන්නේ සුහදි සිද්ධාංගනා හයවන ශ්‍රේණියේ ශිෂ්‍යයෙකු විසින් වර්ධනය වරඳෑ යටතේ පහත සඳහන් ඒවා සඳහන් කර තිබුණි. ඉන් වැරදි වචනය තෝරන්න. වැරදි වචනය. හයවන ශ්‍රේණියේ ශිෂ්‍යයෙකු වර්ධනය වරඳෑ ලියලා තිබුණාලු. මිරිස් පැලය වර්ධනය වෙනවද? ඔව්. ඔව් මඩ. බල්ලා වර්ධනය වෙනවද බල්ලා?
මේ පැන්සල ටික දවසක් යනකොට මෙච්චර වෙලාවත් මේ වගේ දික් වෙනවද? නෑ ටීච. පොතනක් වෙනවා ටීච. කොට තව ටික දවසක් යනකොට මේ වගේ දික් වෙනවද? නෑ ටීච්. අනේ ඉතින් පැන්සලක් දික්ුණා නම් මොකද නේද? කොච්චර හොඳයිද? ඔව් ටීච් එක පැන්සල ජීවිත කාලෙටම පාවිච්චි කරන්න පුළුවන්. කොහෙද ඒක දික් වෙන්නේ නෑනේ. පැන්සල ඇවිල්ලා අජීව වස්තුවක්. වර්ධනය වෙන එක ජීවීන්ට පොදු ලක්ෂණයක්. ඒ නිසා උත්තරේ පැන්සල. ඊළඟ දෙවනි ප්‍රශ්නේ කියව ඕන කෙනෙක් ලෑස්තිලා ඉන්න. මන් නම කිව්වහම කියන්න. දෙවනි ප්‍රශ්නේ කියවන්නේ දිනාදි සාමල්ය. දෙවනි ප්‍රශ්නය ශාක සතුන්ගේ වෙනස් වෙන ආකාරය වන්නේ පළවෙනි උත්තරය ප්‍රජනනය කිරීම දෙවැනි උත්තරය ප්‍රභා සංශ්ලේෂණය කිරීම තුන්වෙනි උත්තරය සසනය හතරවෙනි උත්තරය වර්ධනය සිදුවීම උත්තරේ ප්‍රභා සංශ්ලේෂණය කිරීම ප්‍රභා සංශ්ලේෂණය කිරීම ශාක සතුන්ගෙන් වෙනස් වන ආකාරය වෙනස් වෙන ආකාරය ද ප්‍රජනනය කරන එක ඒක තම වර්ගය බෝ කරන එතකොට සත්තුත් පැටව් දාලා පිටතර දාලා තම වර්ගය බෝ කරන ශාක පොළවලින් පැලවෙනවා අතු පැලවෙනවා ඇට පැලවෙනවා තම වර්ගය බෝ කරන්නේ නැද්ද බෝ කරනවා ටීචර් ප්‍රජනනය දෙගොල්ලන්ටම පොදුයි ඊළඟට ප්‍රභා සංශ්ලේෂණය කරනවා කියන්නේ මොකක්ද? ඒක ටීචර් ශාක තමා විසින් තමාගේ ආහාර නිපදවා ගැනීම ආහාර නිෂ්පාදනය කරන එක. ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ ආහාර නිපදවන්නේ. ඒක ආහාර නිපදවීම කිව්වහම වැරදිද නැත්නම් අර කාබන් ඩයොක්සයිඩ් වායු රාගෙන යන්නේ කියන ඕනේද? ප්‍රභා සංශ්ලේෂණය මොකක්ද මෙලිෂා ප්‍රශ්නේ? දැන් ටීචර් එකට ආහාර නිපදවීමේ ක්‍රිය තමා විසින්ම තමා ආහාර නිපදවීමේ ක්‍රියාවලිය කියන එක වැරදිද? ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ ශාකවල ආහාර නිපදවීමේ ක්‍රියාවලිය වැරදිද? ටීචර් එතකොට ඒකට අර මේ කාබන් ඩයොක්සයිඩ් වායුව ඒ ඉතින් අවශ්‍ය සාධක ඇහුවොත් ප්‍රභා සංශ්ලේෂණය සඳහා අවශ්‍ය සාධක ඇහුවොත් අපි ලියනවා ජලය කාබන් ඩයොක්සයිඩ් හිරු එළිය ඔක්සිජන් ඔක්සිජන් හරිතාප්‍රද එතකොට ප්‍රභා සංශ්ලේෂණය කරනවද සත්තු ගිරව කොළපාට ඒ හිත ගිරව ප්‍රභා සංශ්ලේෂණය කරනවා ඔය කොළපාට ටීෂර්ට් එකක් අඳන් ගියාම ප්‍රභා සංශ්ලේෂණය කරනවද නෑනේ ඒ මලගැටිය ප්‍රභා සංශ්ලේෂණය කරනවද එතකොට ශාක හැබැයි ප්‍රභා සංශ්ලේෂණය කරනවා ආහාර නිපදවනවා ශ්වසනය කරනවද හැමෝම ඔව් ටීචර් ඔව් ටීචර් ඔයාලා දැන් මේ වෙලාවේ ශ්වසනය කරනවද ඔව් ටීචර් හොඳයි ශ්වසනය කරනවා ඊළඟට මොකද අනිත් එක වර්ධනය සිදු වෙනවද ඔයාලා ඔව් ටීචර් මේ පහේ පන්ති ශිෂ්‍යත් ලිව්වට වැඩිය දැන් ටිකක් උස ගිහිල්ලා මහත් වෙලා නේද වර්ධනය වෙනවා එහෙනම් වෙනස මොකක්ද ප්‍රභා සංශ්ලේෂණය කරන එක තුන්වෙනි ප්‍රශ්නේ කියවන්නේ මෙලීෂා තුන්වෙනි ප්‍රශ්නේ ශ්වසන ක්‍රියාවලියේදී සිදුවන්නේ ඔක්සිජන් නිපදවීම ආහාර නිපදවීම අලුත් ජීවීන් නිපදවීම ශක්තිය නිපදවීම ඒකේ ටීචර් උත්තරේනේ හතරවෙනි උත්තරේ හතර ශක්තිය නිපදවීම හරියට ශක්තිය නිපදවීම ටීචර් ශ්වසන ක්‍රියාවලියේදී සිදුවන්නේ ශක්තිය නිපදවීම හරි දාගන්නද ඔව් හරි දාගන්න දැන් කමන්නද මොකද්ද පෑනින් දැම්මට හරි 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 ඉරක් දාලා නම් දාගන්න හතර කියවන්නේ සෆා
ජීවීන්ගේ අඛණ්ඩ පැවැත්ම සිදුවනුයේ එක ප්‍රජනනය නිසා, දෙක වර්ධනය නිසාය, තුන බ්‍රහිස්රාවය නිසාය, හතර ශසනය නිසාය. උත්තරය එක ප්‍රජනනය නිසාය. අකණ්ඩ කියන්නේ නොනැ කැඩෙන්නේ නැතුව දිගටම පවතින. එතකොට ජීවීන්ගේ අකණ්ඩ පැවැත්ම ජීවීන් එදත් සිටි අදත් ඉන්න. එතකොට අකණ්ඩ පැවැත්ම අකණ්ඩ කියන්නේ නොනවතී පැවත පැවත යනවා. එතකොට ඒකට හේතුව මොකද්ද? ජීවීන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය තම වර්ගය බෝ කරන නිසා තමයි එහෙම ජීවීන් දිගටම යන්නේ. දැන් කොස් ගහක් නම් කොස් ගහ හැමදාම මේ කොස් ඇට හදනවා. කොස් ඇට හදනවාද ගහ? කොස් ගෙඩි හදලා ඒක ඇතුලේ කොස් ඇට තියෙනවා. දැන් මොකද වෙන්නේ? ඒ තමයි අකණ්ඩ ප්‍රවත්ම කරන හැටි. ඒ කොස් ඇට පැලවෙන්නේ නැද්ද දැන් තැන්වල? ඊට පස්සේ ඒ හැදෙන ගස්වලත් කොස් ඇට හැදෙනවා, ඒවත් පැලවෙනවා. ඔය විදියට නොනැවතී අකණ්ඩව කොස් කියන ජාති යන සත්තුත් එහෙමයි. බල්ලෙක් නම් පැටවුදා, ඒ පැටිය ආයේ පැටවුදා, ඒ පැටිය ආයේ පැටවුදා, ඒ පැටිය ආයේ පැටවුදා. ඔය විදියට නොකඩවා අකණ්ඩව යනවා ඒ බල්ලෝ කියන ජාති. ඒ විදියට තමයි හැම සතෙක්. ඒකට අපි කියන්නේ අකණ්ඩ. අකණ්ඩ කියන්නේ නොකඩුණු නොකඩුණු පැවැත්මක් තියෙන ප්‍රජනනය නිසා. ඊළඟ පස්වෙනි ප්‍රශ්නේ කියවන්නේ සදීෂද සදීෂාද? ටීචර් හතරවෙනි එකට උත්තරේ මොකද්ද? හතරවෙනි එකට උත්තරේ ප්‍රජනනය නිසාය. ප්‍රජනනය නිසාය. පහ කියවන්නේ සදීෂ. පහ සඳහන් ඒවාසින් පැලැටියක් ලෙස වර්ධනය කළ හැක්කේ කැන්න කැනා කොස් පැලැටියක්ද? නෑ. කොස් ගහ කෙසෙල් නෑ. කැනාස් ගොයම් කනස් සමාටි කහරි උත්තර. කනස්ද ගොයම්ද? ගොයම් ගොයම් ටීච ටීච ගොයම් 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 කනස් ගහ කොස් ගහ කෙහෙල් ගහ ගොයම් ගහ කියලා කිව්වට ගොයම් පොඩිනේ. ඒ හින්දා අපිට පැලෑටියකට ඒක දාගන්න පුළුවන්. ඊළඟට හය ඉන්නවා. ගිරවෝ නුඹේ හොටවක් කොට්ටුයි. එමෙ කෙනේ ඉන්නේ? ඔව් ටීචර්. ඒ දිගයි කොළ පාටයි. හය කියවන්නේ දිසුල. ශිෂ්‍යයකු විසින් ලියා ඇති ගිරවා පිළිබඳ කෙටි සටහන් පහත දැක්වේ දක්වා ඇත. එහි වැරදි වගුව තිය තෝරන්න. එක ගිරවා ධාන්‍ය හා පළකුරු ආහාරයට ගනී. දෙක ගිරවා ශාක භක්ෂකයකි. තුන ධාන්‍ය හා පළතුරු වල බොතු ඉවත් කර ගැනීමට තියෙන ධාරයක් සහිත වකුටු හොට ගිරවට ආධාර වේ. හතර උගේ සිරුරේ හරිතප්‍රද නම් කොළ පැහැති වර්ණකය අඩංගුය. මගේ උත්තර ටික තුනේ වැරදි එක අහන්න. උගේ සිරුරේ හරිතප්‍රද නම් කොළ පැහැති වර්ණය අඩංගුය. හතරවෙනි අඩංගුය කියන එක වැරදි. මාව දැන් කටුණා කලින් ප්‍රශ්න දෙන්නේ ගොයම්ද?
පොයම් ඊළඟකට හතර උගේ සිරුරේ හරි අප්‍රද නම් අන්න ගොයම් පැලයක් පෙන්නනවා පැලෑටිය කොහෙන්ද ඔය සෙනුක මේ දැන් ගෙනාවේ මං හිටවලා තිබ්බේ වැඩි කට්ටිය ඊයට ටිකක් අරගෙන හා හොඳයි වර්ධනය වෙනවා අනේ ටික ටික ඔව් ටීච හරි එහෙනම් හත් වෙනි ප්‍රශ්නේ කියවන්න සෙනුක දිනේ පිදුරු පල්කල ජල සාම්පලයක සිටින පැරමීසියම් නම් ශුද්ධ ජීවි නිරීක්ෂණය සඳහා පන්තියේදී ගුරුතුමිය යොදාගත් උපකරණය අවතරණ කාචය උත්තරේදී සංයුක්ත සංයුක්ත අන්වීක්ෂය කියන්නේ මෙන්න මේක මේක තමයි සංයුක්ත අන්වීක්ෂය මේකෙන් බලා ගන්න පුළුවන් පැරමීසියම් ලව පැරමීසියම් කියන්නේ මොන ජීවියද ශුද්ධ ජීවි පැරමීසියම් කියන්නේ ශුද්ධ ජීවි පැරමීසියම් හැදෙනවා පිදුරු ටිකක් පල් වෙන්න දැම්මහම ඒ වතුරේ ඉන්නවා පැරමීසියම් ඊට පස්සේ මේ අන්වීක්ෂක දාලා මෙතෙන්ට දාලා බැලුවහම පේනවා සපත්තු අඩි වගේ යනවා ඊට අපි ඉස්කෝලේ බැලුවා විද්‍යාගාරේ සපත්තු අඩිය වගේ කිව්වේ මොකද්ද මේ බලන්න පැරමීසියම්ගේ හැඩේ සපත්තු අඩියක් වගේ මෙයා මෙහෙමනේ සපත්තු අඩිය මේ බලන්න සපත්තු අඩිය ඔහොමනේ එතකොට පැරමීසියම්ගේ ඔන්න ඔහොම කෙඳි තියනවා වටේම මේවට නමක් කිව්වා මොනවේ නම අශිකා නැත් මේවට කිව්වේ පක්ෂ්ම පක්ෂිම කියලා මේ බෝවගේ එතකොට පැරමීසියම් ඉන්න පිදුරු පල් කරාම ඒ වතුරේ ඉතින් ඒ වගේ ඒ වගේ උන් හැදෙනවා පිදුරු ටිකක් සුමානයක් විතර වතුර දාලා පල් කරලා අන්වීක්ෂයෙන් බැලුවා පැරමීසියම් ලා ඉන්නවා ඉතින් පැරමීසියම් මැවිලා ශුද්‍ර ජීවියෙක් ඒක සෛලක ශුද්‍ර ජීවියෙක් පක්ෂ්ම තමයි උන් එහාට මෙහාට යන මේ අවයවයේ පක්ෂ්ම සපත්තු අඩියක් කැඩති සපත්තු අඩියක් කැඩති හරි පැරමීසියම් අපි සතහන් කොටේ ඇඳලා නේද ඇත්තේ ජීවීන් කතා කරනකොට ඇඳා එතකොට සංයුක්ත අන්වීක්ෂය තමයි මම දැන් ඕගොල්ලන්ට පෙන්නුවේ මොකක්ද මේ සරල අන්වීක්ෂය කියන්නේ මොකද්ද සරල අන්වීක්ෂය කියන්නේ? ඔකේ දෙවෙනි උත්තරේ මොකද්ද සරල අන්වීක්ෂය කියන්නේ? අත්කාජය හොඳ අත්කාජය කිව්වේ. ඊට සෙනුක. හරියට හරි සෙනුක. මේ තියෙන්නේ මේක තමයි සරල අන්වීක්ෂය. මේ පේනවද ඔයගොල්ලන්ට ලොකු වෙලා මේකෙන් මේ පේනවද? ටීචර් ඕකෙන් අර පක්ෂ පේනවද ලොකු වෙලා? ඔව් ටීචර්. පේනවද පක්ෂ ලොකු වෙලා? ඔන්න පක්ෂවත් පේනවද ලොකු වෙලා? අන්න වටේම පේනවා පක්ෂ. එතන මේකට කියන්නේ මොන අන්වීක්ෂයද? සරල අන්වීක්ෂය. සරල අන්වීක්ෂය. අන්න ලොකු එක මන් දැන් පෙන්නපු එක සංයුක්ත අන්වීක්ෂය. දුරේක්ෂය කියන්නේ මොකක්ද? දුර බලන ඒවා. එතකොට අවතල කාච කියලා තියෙනවා මේ වගේ මේක උත්තර කාචය. අවතල කාච කියලා මේ වගේම වීදුරු කාච තියෙනවා. උත්තරේ එතකොට මොකද්ද සංයුක්ත අන්වීක්ෂය. දැන් අටවැනි ප්‍රශ්නේ කියවන්නේ දිනෙත් අංජන.
යම් වස්තුවක අඩංගු පදාර්ථ ප්‍රමාණය හැඳින්වෙන්නේ එක පරිමාව ලෙස, දෙක ස්කන්ධය ලෙස, තුන බර ලෙස, හතර ඝනත්වය ලෙස. උත්තරේ දෙක ස්කන්ධය ලෙස. පදාර්ථ ප්‍රමාණය මනින්නේ ස්කන්ධය ලෙස තමයි හඳුන්වන්නේ. ස්කන්ධය ලෙස හඳුන්වන්නේ. දැන් නවවැනි ප්‍රශ්නේ කියවන්නේ සංයුමී. අමාශා මයික් ඔෆ් කරන්න අමාශා දෙව්මිනී. ආ සංයුමී දැන් කිය මයික් ඔෆ් කරන්න ඔක්කොමලා සංයුමී අර. සද්ද ඇහෙනවනේ. ආ සංයුමී දැන් කිය. රූපයේ දැක්කෙන සටහනේ හිස්තැන්ට සුදුසු පත්‍රවලට අදාළ අක්ෂර තෝරන්න. උත්තරේ දෙක. පත්‍ර ධාරය දැති සහිත. පත්‍ර ධාරය දැති සහිත ඉංග්‍රීසි අකුර මොකද්ද? ඒ සහ සි. ඒ හාන්ටි දෙවනි උත්තරේ. ඒ සහ සි දෙකම ගන්න පුළුවන් නේද? ඔව් ටීචර්. ඒ සහ සි ඒ කියන්නේ උත්තරේ කොයි එකද? දෙක දෙවනි උත්තරේ දෙක. රහිත කියන්නේ මොකද්ද? රහිත කියන්නේ නැති. නැති නැති රහිත කියන්නේ නැති. එතකොට උත්තරේ ඒ සහ සි. 10 වෙනි ප්‍රශ්නේ කියවන්නේ ඒ ශානි හසින්දි. මිනිස් සිරුරක අඩංගු ජල ප්‍රතිශතය දල වශයෙන් ක සෙල්සියස් 100 සෙල්සියස් 100ට 100ට 90 මන 100ට 90යි සෙල්සියස් 10ක් පමණ සෙල්සියස් 70ක් පමණ සෙල්සියස් අංශක 0.1ක් පමණ උත්තරේ 3 මේක කියවන්නේ කොහමද? 100ට 90ක් පමණි. ඕකේ පළවෙනි උත්තරේ තියෙන්නේ 100ට 90ක් පමණි. 90යි මෙහෙම තියන මේ කියවන්නේ කොහමද? 100ට 90ක් යයට 90යි 100ට කියන්නේ ලියනකොට 90 කියවනකොට 100ට 100ට 90යි මේක කියවන්නේ නේ මේක කියවනකොට කියවන්නේ 100ට 90යි ලියනකොට ලියන්නේ කොහමද 100යට 90යි අපි කියවන්නේ මේක 100ට 100ට 90යි එතකොට පළවෙනි එක 100ට 90යි දෙවෙනි එක 100ට 10යි තුන්වෙනි එක 100ට 70යි 100ට 70යි හතර 100ට හතර කොහොමද කියවන්නේ හතර කොහොමද කියවන්නේ 100ට 0.5 නහරි 0.100ට 0.1 දශම 1 1යි 0.1යි 100ට එහෙම නැත්නම් 100ට 0.1යි එහෙම නැත්නම් 0.1යි 100ට කමන්නේ එච්චරට උත්තරේ කීයද? තුන්වැනි එක 70ක්. උත්තරේ තුන්වැනි එක 70යි. මේ බලන්නකෝ ඔය කියන්නේ මොකද්ද කියලා. අපි හිතමු කිලෝග්‍රෑම් 100ක් බර එක්කෙනෙක් ඉන්නවා. හරි? මෙයා කිලෝග්‍රෑම් 100යි. හරි මේ එක්කෙනෙක් ඉන්න මෙන්න කිලෝග්‍රෑම් 100යි කියන්න මේක හරිද මයික් ඔෆ් කරන්න ගෙදර ඒවා ඔක්කො අපිට ඇහෙනවා එතකොට 100 කිලෝග්‍රෑම් 100යි මෙයා මේ 100ෙන් මේ 100ෙන් 70ක්ම වතුර 100ට 70ක්ම මොනවද
ජාලය බලන්නකො කිලෝග්‍රෑම් 100ක් බර එක්කෙනෙක්ගෙන් කිලෝග්‍රෑම් 70ක්ම මොනවද ඇඟේ තියෙන්නේ මතු ඒකයි කියන්නේ මිනිස් සිරුරක අඩංගු ජල ප්‍රතිශතය ප්‍රතිශතය කියන්නේ 100ට ගන්න එතකොට අපිට පේනවා අපිට වතුර ශරීරයට කොච්චරනම් වැදගත්ද කියලා බලන්න මේ කිලෝග්‍රෑම් 70න් මුළු ඇඟේම මොනවද තියෙන්නේ බැලුවා වතුර ජලය ජලය 70 70ක්ම වතුර අපි හරියට වතුර බෑග් එකක් වගේ සිලිකෝන් එකකට වතුර දැම්මම කොහොමද අපි ඒ වගේ ඇයි ලේවල් කියන්නේ වතුර නේ දැන් ලේ කියන්නේ ලේවල ලේවල වාක් කියන්නේ වතුර කෙල වගේ ඒවා ගත්තාම වතුර එහෙන් බැලුවාම මේ 70ක්ම අපේ ශරීරයේ තියෙන වතුර විතර 30 තමයි අනිත් අස්ති ඒ වගේ දේවල් අනිත් 30 එතකොට උත්තරේ 3වෙනි එක උත්තරේ 3වෙනි එක දැන් 11 කියවන්නේ ලාෂිනි සත්තුනට සංචරණය සඳහා විවිධ උපාංග පිහිටා ඇත ගැරඩියාද ගැරඩියාට සංචරණය සඳහා උදව් වන්නේ 1 පාද 2 පිහාටු 3 වරල් 4 කොරපොතු උත්තරේ 4 කොරපොතු ගැරඩියාට කකුල් තියෙනවද පාද වලින් යන්න නැහැ ටීචර් කොරපොතු පව්වෙන් තමයි යන්නේ ගැරඩියාට පිහාටු තියෙනවද පියාඹලද යන්නේ ගැරඩියා ටීචර් පාඩ බෑ ටීචර් ගැරඩියාට වරල් තියෙනවද ගැරඩියා යන්නේ කොහොමද කොරපොතු කොරපොතු ආදරේටි සා උත්තරේ 4 12 ප්‍රශ්න කියවන්නේ ඕමික දෙව්යන් විවිධ අවශ්‍ය සඳහා අප ද්‍රව්‍ය තෝරා ගන්නේ ඒවායේ භෞතික ගුණ සලකා බැලීමෙනි. වාහනයක ටයර සෑදීමට රබර් යොදා ගන්නේ එම ද්‍රව්‍යයේ ඇති 1 ප්‍රත්‍යස්ථ ගුණය නිසාය 2 ආහාන්‍ය ගුණය නිසාය 3 මුදු වයනය නිසාය 4 බංගුරුතාවය නිසාය. මොකද කියන්නේ රබර් ප්‍රත්‍යස්ත ගුණය නිසාය රබර් ප්‍රත්‍යස්ත කියන්නේ මොකද්ද ඇත්තම ඇදෙනවා ආයෙත් මුල තත්ත්වයට පත් වෙනවා ඒ ලක්ෂණයට අපි කියන්නේ ප්‍රත්‍යස්ත රබර් තමයි උත්තරේ ආහන්‍යයි කියන්නේ මොකද්ද දැන් කොහෙන් ගයි බලලා මට කියන ආහන්නේ කියන්නේ මොකක්ද කියලා නෝට්ස් වල ඇතිනේ ආහන්නේ කියන්නේ මොකක්ද බලලා කියන්නේ ඊර්ගින්නනි දැඩි උපකරණයකින් පැලු විට කුඩු බවට පත් නොවි තැලිය හැකි වීම අන්න සෙනිල කියනවා තැලිය හැකි වීම මොකද අනිත් අය කියන්නේ ඇලුමිනියම් තහඩුව තඹ තහඩුව ඒ වගේ තහඩු ගන්න පුළුවන් නම් ඒ ලක්ෂණයට කියන්නේ ආහම්‍යතාව ඊළඟට මෘදු වයනේ කියන්නේ මොකක්ද ටීචර් අන්ද්‍රව්‍යයක් අතින් ස්පර්ශ කිරීමේදී අතට දැනෙන ගතිය මෘදු වයනේ කියන්නේ සිනිඳු බව මෘදු වයනේ තියෙන දෙයක් කියන්නේ පාම්පිටි පවුඩර් සිනිඳුයි ටීචර් ග්ලූකෝස් උයර කියන්නේ පවුඩර්
බංගුරුතාවය කියන්නේ මොකද්ද? පරීක්ෂණයක් කිව්වා කරලා බලුවද මං කිව්වනේ ජනේලේ වීදුරුවකට දීලා බලන්න කියලා යකමකකින් අර ජනේලේ වීදුරුවකට මිටියෙන් පාරක් දීලා බලන්න කිව්ව නේද බංගුරුතාව බලන්න ටීචර් කුඩු වෙනවා ඒකනේ කරාද පරීක්ෂණේ නෑ ටීචර් මේ නෑ පරීක්ෂණ ටීචර් මම වීදුරුවත් කියලා කරා එතකොට විඳන සුළු ගතිය කුඩු වෙන සුළු ගතිය තමයි කියන්නේ බංගුරතාව කියලා. වීදුරු, කුළු, ගඩොල්, තවනාද? කුණුකූර, අඟුරු, අඟුරු. ඒවා බංගුරයි. වීදුරු තාලු. වීදුරුවක් අපි අදී පිටවටනක් විඳනවා. අන්නේ ලක්ෂණය බංගුරතාව කියන්නේ කුඩු වෙනවා බිඳෙනවා කියන එක. ඊළඟ අපි යනවා 13 එකට 13 13 කියවන්නේ උත්තරේ උත්තරේ මොකද්ද ඩිලන් දෙවසනේගේ උත්තරේ මොකද්ද 12 උත්තරේ කියන්න ප්‍රත්‍යස්ත පවති ප්‍රත්‍යස්ත ගුණය ප්‍රත්‍යස්ත ගුණ ටයර් කියන්නේ ප්‍රත්‍යස්ත ගුණ රබර් හැද්දාම ඇදෙනවා ආයේ බලය අයින් කරාම මුල තත්ත්වෙටපත් වෙනවා. ඒකට කියන්නේ ප්‍රත්‍යාස්ත බව. ඊළඟ ලක්ෂණය ඊළඟ ප්‍රශ්නේ 13 කියවන්නේ බුද්ධිමි මෙතුම්ලි. කුසෙන් දරගී පානුව වෙනස් ද්‍රව්‍ය තෝරමු. තෝරන්න අයිස් හිම ග්ලැසියර් හිමාලය උත්තරේ හිමාලය ඇයි අයිස් මොන අවස්ථාවේදී තියෙන්නේ මොන අවස්ථාවේ හිම කියන්නේ මොන අවස්ථාවේ තියෙන જાතියක්ද මොන අවස්ථාවේ ග්ලැසියර් කොහෙද තියෙනවා කිව්වේ ග්ලැසියර් උත්තර ද්‍රවයේ දක්ෂිණ ද්‍රවයේ තියෙන අයිස් කඳු මේ අපේ ඔය පොළවේ තියෙන පස් කඳු පස් වලින් හැදිච්ච කඳු ඒ වගේ උත්තර ද්‍රවයේ සහ දක්ෂිණ ද්‍රවයේ අයිස් වලින් හැදිච්ච කඳු තියෙනවා වතුරෙන් හැදිච්ච කඳු වතුර මිදිලා හැදිච්ච කඳු තියෙනවා ඒවට කියන්නේ ග්ලැසියර් කියලා මේ අපේ පාඩම ඉවර වෙලා YouTube ගිහලා ඔයගොල්ලෝ හොඳ YouTube කාරයෝනේ YouTube ගිහිල්ලා ග්ලැසියර් කියලා ගහලා බලන්නකෝ අම්මෝ අයිස් කඳු පිටි ගමන් කඩාගෙන වැටෙනවා දැන් අර රස්නේ හින්දා ග්ලැසියර් කියලා ගහලා බලන්න ඈ YouTube ගිහලා ග්ලැසියර් කියලා ගහලා බලන්න අයිස් කඳු තියෙන හැටි උත්තර ද්‍රවයේ සහ දක්ෂිණ ද්‍රවයේ ඊළඟට මොකද අනිත් එක හිමාලය මේ හිමාලයේ තේරුවේ හිමාලයේ වායු ආශ්‍රය තියෙනවා හිමාලයේ වායු මේ අවස්ථා තුනම අයිස් හිම ග්ලැසියර් කියන තුනම මොන අවස්ථාවෙද තියෙන්නේ ඝන අවස්ථාව ඝන අවස්ථාව ඝන අවස්ථාව අයිස් ඝන හිම ඝන ග්ලැසියර් ඝන හිමාලයේ තියෙන මොන අවස්ථාවේ වායු අවස්ථාවේ ඒ නිසා උත්තරේ 4 හිමාලය දැන් අපි කතා කර කර ඉන්නේ 14 වෙනි ප්‍රශ්නේ කියවන්නේ ඕමික දෙව්ජන් දියරියට ලවණ ප්‍රමාණය ආරෝහණ පිළිවෙලට වැඩිවීමේ පිළිවෙලට දක්වා ඇත්තේ මිරිදිය කිවුල්දිය කරදිය කරදිය කිවුල්දිය මිරිදිය කිවුල්දිය කරදිය මිරිදිය මිරිදිය කරදිය කිවුල්දිය උත්තරේ එක මිරිදිය කිවුල්දිය කරදිය කිවුල්දිය මිරිදිය කිවුල්දිය ආරෝහණය වෙනවා කියන්නේ පොඩි එකේ ඉඳන් ලොකු එකට එකේ ඉඳන් ලොකු එකට ආරෝහණය එතකොට බලන්න අපි උත්තරේ තෝරන්න ලවණ ප්‍රමාණය දැනගෙන ඉන්නත් ඕනේ ආරෝහණය
පින්නත් ආරෝහණය තමයි මේ එක දෙක තුන හතර පහ කියන්නේ ආරෝහණය ඒ කියන්නේ මොකක්ද වැඩි වෙන පිළිවෙල මේ වැඩි වෙන පිළිවෙලනේ වැඩි වෙන පිළිවෙල මොන රෝහණද ආරෝහණ ආරෝහණ කියන්නේ වැඩි වෙනවා අනික තේ මොකක්ද අවරෝහණ 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 කියන්නේ මොකක්ද ලොකු එකේ ඉඳන් පොඩි එකට අඩු වෙනවා මේක අවරෝහණ විදියට පහ හතර තුන දෙක එක මේක අවරෝහණ කොහොමද වර්ධනය වෙන්නේ ආරෝහණ පිළිවෙලටනේ කොහොමද මතක තියාගන්නේ අවර කියලා කියන්නේ මොකද්ද කියන්නේ ටීචර් ආරෝහණ කිව්වම එතනට අකුරු තරයි අවරෝහණ කිව්වම අකුරු පහක් තියෙනවානේ ඔව් එහෙනම් මතක තියාගන්න පුළුවන් අකුරු වැඩිින් තියෙන ටීචර් වැඩි වෙනේ නෑ අකුරු වැඩි තියෙන්නේ අකුරු වැඩිින් තියෙන්නේ වැඩිෙන් පටන් ගන්න අකුරු වැඩියෙන් තියෙනක වැඩියකින් පටන් ගන්නවා ඒක තමයි එහෙම නැත්නම් මේවත් මතක තියාගත්ත හැයිද අවර කියලා කියන්නේ මොකද්ද අවර කියලා කියන්නේ මොකද්ද මලීෂා මලීෂා වෙන වැඩන්නේ අවර කියලා කියන්නේ බහිනව අවර කියලා කියන්නේ බහිනවද බහින එක අවරෝහණ වැඩි එකේ කොමන්නේ ඔයගොල්ලෝ දැන් කියපේ කරි අකුරු වැඩි එක වැඩි එකෙන් පටන් ගන්නවා කිව්වනේ හා ඒක හරි අකුරු වැඩි එකෙන් පටන් ගලන් අඩු වේගෙන යන එතකොට දැන් අහන්නේ මොකක්ද අහන්නේ ලවණ ප්‍රමාණය ආරෝහණ වැඩි වෙන එක දුර වැඩි කොමන දියද ලුණු වැඩිම කරදිය කරදිය ලුණු වැඩිම කරදිය මේක නෙවෙයි අහන්නේ උදේ ඊළඟට ලුණු වැඩි කිවුල් දිය කිවුල් දිය ඊළඟට මිරිදිය එතකොට උත්තරේ ඔන්න ඕක එතකොට වැඩි වෙන පිළිවෙල ආරෝහණ විදිය අහන්න ආරෝහණ විදියට නම් ඔන්නෝම උත්තරේ එන්න ඕනේ. එතකොට උත්තරේ පළවෙනි එක. පළවෙනි උත්තරේ. උත්තරේ පළවෙනි එක. ඊළඟ 15. 15 කියවන්නේ. කියවන්නේ සනුග ඍදුවර. ජලාශයක ඇති ජලය දූෂණය වීමට හේතුවක් ලෙස සිතිය නොහැක්කේ පළවෙනි උත්තරේ කෘෂි රසායනික ද්‍රව්‍ය ජලාශයට එකතු වීම දෙවෙනි උත්තරේ නාගරික කැලිකසල ජලාශයට එකතු වීම තුන්වෙනි උත්තරේ ජල ශාක වැවීම හතරවෙනි උත්තරේ කර්මාන්ත ශාලාවලින් බැහැර කරන රසායනික ද්‍රව්‍ය මිශ්‍ර ජලය ජලාශයට එකතු වීම තුන්වෙනි උත්තරේ ජලජ ශාක වැවීම ඔව් තුන උත්තරේ එතකොට මොකද ජලයේ දූෂණය වෙනවා කියන්නේ ජලය හපිරිසිදු අපිට ප්‍රයෝජනෙට ගන්න බැරි වෙනවා ජලය පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්වීමට කියන්නේ ජලය දූෂණය වෙනවා කියන්නේ මොනවද කෘෂි රසායනික ද්‍රව්‍ය කියන්නේ? කර්මත්‍රයට කිව්වොත් කෘෂි රසායනික ද්‍රව්‍ය තුනක් නම් කරන්න කියලා මොනවද කියන්නේ? කවුද අත උස්සන්නේ කවුරුත් නැහැ. මේ කියන්නේ කෘෂි රසායනික ද්‍රව්‍ය තුනක් ජලයේ දූෂණයට හේතු වෙන බෙහෙත් බෙහෙ මොන බෙහෙත්ද
තුවාල වලට වල නාශක ආයි විනාශක කෘමිනාශක වල නාශක කෘමිනාශක රසායනික පොහොර සතා පොතේ ලියා ගන්න එහෙම සතා පොතේ ප්ලාස්ටික් ද්‍රව්‍ය නෑ මං හැමෝම කෘමි මේ කෘමිනාශක කියන එකනේ අපි මේ අපි ලියාගන්නකො මේ ප්‍රශ්නේ ජලයේ දූෂණයට හේතු වන කෘෂි රසායනික ද්‍රව්‍ය තුනක් නම් කරන්න ජලයේ දූෂණයට හේතු වන කෘෂි රසායනික ද්‍රව්‍ය ඒ කියන්නේ කෘෂි කර්මාන්තයේදී යොදා ගන්න කෘෂි රසායනික ද්‍රව්‍ය තුනක් නම් කරන්න මොනවද ලියන්නේ වල නාශක නාශක තනකොළ මැරෙන්න ගහන බෙහෙත් දෙක කෘමිනාශක කියන්නේ මොනවද? කෘමිනාශක කියන්නේ කෘමිනි වර්ග මැරෙන්න ගහන තෙල්. ගහනවනේ එහෙම තෙල්. ඔය ලෝකවල පණුව හැදෙනකොට ගහනවා එහෙම තෙල්. ඒවට කියන්නේ කෘමිනාශක. ආය මොනවද රසායනික? කෘෂි රසායනික මොනවද? පොහොර රසායනික පොහොර ඒවත් කෘෂි කර්මාන්තයේදී භාවිතා වන නාශක ඒවට කියන්නේ කෘෂි රසායනික ද්‍රව්‍ය එතකොට ඊළඟ ප්‍රශ්නේ 16 16 කියවන්නේ සුමික ජයසිංහ ටීචර් 15 වෙනි එකට උත්තරේ 3 නේද 15ට 3 පහත සඳහන් ඒවායින් තන්නතාවයක් සහිත ද්‍රව්‍ය 1 වීදුරු 2 තඹ 3 රබර් 4 මැටි උත්තරේ 2 තඹ හරියට හරි තන්නතාව කියන්නේ මොකද්ද විභවට පත් කළ හැකි බව තන්නේතාව කියන්නේ කම්බි සාදා ගැනීමේ හැකියාව මේ තියන්නේ තන්නේ මෙන්න තන්නේ කම්බි හදා ගන්න පුළුවන් නම් අපි කියන්නේ තන්නේතාව උත්තරේ මොකක්ද එහෙනම් දෙක තඹ පිටු වලින් කම්බි හදා ගන්න පුළුවන්ද තඹ තඹ කම්බි තියෙනවනේ මේ නයි යකර කම්බි තඹ කම්බි තියෙනවා එහෙනම් උත්තරේ 16ට 2 තඹ තන්නේතාව කියන්නේ කම්බි සාදා ගැනීමේ හැකියාව. ඊළඟට 17 17 කියවන්නේ හෂිනි ශිවන්ති. හෂිනි සිවන්ති ඇහෙනවද? දිනෙත් අංජන කියන්න. දාහත දිනෙත්. දාහත කියවන්න යේෂානි හිස් වීදුරුවක් යටිකුරු කර ජලයේ තුල සිරස්ව ගිල්වා ජලයේ තුලදී ඇල කරන විට වායු බුබුලු පිටවනු දැකිය හැකිය එසේ බුබුලු ඇතිවන්නේ එක ජලයේ දියවේ තිබූ වාතයේ ඉවත්වන නිසා දෙක වීදුරුව තුල පිරී තිබූ වාතයේ ඉවත්වන නිසා තුන ජලය හරහා වීදුරුව තුලට වාතය ඇතුළු වන නිසා හතර ජලය රත් වී බුබුලු දමන නිසා
උත්තරය දුක වීදුරුව තුල පිරී තිබූ වාතය ඉවත් වන නිසා. හරියට හරි වීදුරුව තුල පිරී තිබුණු වාතය ඉවත් වන නිසා. ඊළඟ අපි යනවා 18. කියවන්නේ 18 සපා. ජල ප්‍රභවයක් දූෂණය වී ඇති බවට සාක්ෂි වන්නේ එක දුගඳ ඇතිවීම දෙක වර්ණය වෙනස් වීම තුන ජලයේ ජලද සතුන් ව්‍යායාම හතර ඉහත කරුණු සියල්ලම උත්තරේ හතර ඉහත කරුණු සියල්ලම උත්තරේ ඉහත කරුණු සියල්ලම පල්ලුණහම වතුර අපි කියන්නේ පල්ලලා කියලානේ දුගඳයි පාට වෙනස් වතුර කොළ පාට වගේ වෙනවා ඊළඟට සත්තු මැරෙනවා ඒවැ ඉන්න මාළු එහෙම මැරිලා පාවෙනවා දූෂණය වුණා ඒ කියන්නේ ඉහත කරුණු සියල්ලම ඊළඟට 19 වෙනි ප්‍රශ්නේ සෙනෙලා 19 වෙනි ප්‍රශ්නේ කවුද කියවන්න හැදුවේ ටීචර් කියවන්නද ටීචර් මෙලිෂා කියවන්න ද්‍රව අවස්ථාවේ පවතින ජලය ලෙස සැලකිය නොහැක්කේ එක මුහුදු හා සාගර ජලය දෙක ගංගා හා ඔයවල ඇති ජලය තුන ද්‍රවාසන්න ප්‍රදේශවල ඇති ග්‍රැසියල් හතර වැව් හා විල් ජලය ටීච මගේ උත්තරේ තුන හැමෝගේම උත්තරේ තුන නේද ද්‍රවාසන්න ප්‍රදේශවල ඇති ග්‍රැසියර් කියන්නේ අයිස් කඳු ද්‍රවාසන්න ප්‍රදේශවල ඇති ග්ලැසියර් ද්‍රවාසන්න ප්‍රදේශවල ඇති ග්ලැසියර් එතන මොකක්ද මේ ද්‍රවාසන්නයි කියන එක බලන්න දැන් මේ තියෙන්නේ මේ ලෝක ගෝලයක් තියෙන එතකොට ද්‍රවාසන්න ප්‍රදේශ මේ තියන්නේ තියන්නේ මොකද්ද ලංකා තීෂ තියන්නේ ලංකා මේ ඉන්දියාව උඩ එක ද්‍රවාසන්නයි කියන්නේ කොතනද මෙන්න මෙතන මේ මෙතනයි මෙතන උත්තර ද්‍රවාසන්න මේ දක්ෂිණ ද්‍රවාසන්න ඒවට ඉරේලිය වැටෙන්නේ දැන් මේ ටිකට ඉරේලිය වැටෙන්නේ මේ කෙලි ඒ නිසා මේවට ඉරේලිය අඩුවෙන් ලැබෙන හින්දා අයිස් මිදිලා ඒ වගේ තියෙන අයිස් කඳු වලට තමයි කියන්නේ ග්ලැසියර් කියලා මම දැන් ඔයගලන්ට කිව්වේ YouTube ගිහිල්ලා දැන් නෙවෙයි පන්ති ඉවර වෙලා තමයි භාගයයිනේ මේ YouTube ගිහිල්ලා බලන්න ග්ලැසියර් කියලා ලස්සන අයිස් කඳු බලා ගන්න පුළුවන් ග්ලැසියර් කියලා ගැටුම් අර මේ ටයිටැනික් නෑ හැප්පුණෙත් ඒ වගේ එක නේද තියෙන්නේ ඒ වගේ අයිස් කන්දකෙන් ටයිටැනික් නැව හැප්පිලා දෙකට කැඩුනේ අයිස් කන්දක. හරි. එතකොට මේ ඔක උත්තර ද්‍රවය මේ දක්ෂිණ ද්‍රවය මේ වගේ අයිස් මිදිලා හේතුව තමයි අවුවනේනි. අවුව වැටෙන්නේ ඒ හිඳ තමයි අයිස් කන්දේ. ඒවට කියන්නේ ග්ලැසියර් කිය. හරි. ඊළඟ අන්තිම ප්‍රශ්නේ 20 කියවන්නේ දිනාදි කියවා. ඊජාට එක ප්‍රශ්නයක් කියවන්න. ප්‍රභා සංශ්ලේෂණය සඳහා ශාකය පරිසරයෙන් ලබා ගන්නා සාධකය නොවන්නේ අංක 1 ජලය 2 හරිත බ්‍රද 3 හිරු එළිය 4 කාබන් ඩයොක්සයිඩ් ටීච මගේ උත්තරය හරිත බ්‍රද පරිසරයෙන් ලබා ගන්නා සාධකයක් නොවන්නේ හරි තමයි කියන්නේ පරිසරයෙන් ගන්න එක නෙවෙයි ආවේ කොළයේ ඇතුලේ තියෙන එක හරි තමයි කියන්නේ කොළ පාට හරි එතකොට ඒ ප්‍රශ්න පත්‍රේ හරි ටීච මගේ ඔක්කොම හරි ඔය බලන්න දැන් 20ම හරියයි අත උස්ස 20ම හරියයි අත උස්සන් ඔය අත් ටික ඩිලීට් කරලා 20ම හරියයි හතනේ සෆා 20යි දිනාදි 20යි ලාෂිනී සෙනිලා මෙන්ඩිස් අනුවර ඒශානි සෙනුක ජේෂානි විස්ස 19 19ක් හරියයි ඔය අත්තික ඩිලීට් කරන්න 19ක් හරියයි තවස 19 19 සෙනුක දිනේ සදීෂා ඕමික දේවජ
දිනාදි සාමල්ලයා සන්යුමි සුමික ජයසිංහ 19 18 18 සන්යුමි සදේශ දිසුල 17 17 නයන සදීප බුද්ධිනි හොඳයි දැන් වැවට උත්තර දන්නව නේද ඔගල වැරදි ඒවට එකක් දෙකක් වැරදි නෑ උත්තර දන්නවනේ දැන් උත්තර දන්නව නේද දැන් 20ම හරිනේ ඔයා කියේවා 17යි ඇඩිට ආවේ 19යි හරි නයන සදීප 19ක්ද ඇඩිට දිස්ල ටීචර් දිනාදිගේ 18යි දිනාදි සාමල්ය දිසුල කීයද 20ම හරි 19 ගුඩ් 19 හොඳයි දැන් දිසුල එකයිනේ වැරදි ඒකට උත්තරේ ඔයා දැන් දන්නවද දැන් දන්නවද ඔඩිට එහෙනම් ඉතින් දැන් 20යි නේද එහෙනම් අපි තව ප්‍රශ්න ටිකක් කතා කරද්දී හැකි අපිට ඔයගොල්ලන්ට දැන් වාර විභාග තියෙන නිසා අපි අද උගා ප්‍රශ්නයි කතා කරේ වාර විභාග කතාව නිසා අපි පෙළ ගන්න 44 44 44 තියෙනවා ඉස්තම් පුරවන ඒවා 10ක් ඉස්තම් පුරවන ඒවා 10ක් තියෙනවා දැන් පැන්සලක් අරගෙන මේ ඉස්තම් 10 පුරවන්න ඔකට යන්නේ ඔයගොල්ලන්ට විනාඩි 5යි යන්න. පිටු අංක 44. පිටු අංක 44.
ඉවරයිනේ ඔව් නෑ ටීච දොළහක් ඉවරයි. පීජමෙන් දැන් ප්‍රශ්නයක් තියනවද? නෑ අපි පළවෙනි එක විතරයි කිව්වේ. රෝම ඉලක්කම් 10 විතරයි. දිරාන් ඉවරයි. 16ක් ඉවරයි. ඒශානි ගිහන්සා ඉවරයි. රෝම ඉලක්කම් 10 විතරයි. අර වතුර එක කිව්වේ නෑ. හරි අපි සාකච්ඡා කරමු. පළවෙනි එක. නිශ්චිත හැඩයක් නොමැති වීම. හැඩයක් නැල්ලු. මොකටද හැඩයක් නැත්තේ? ද්‍රව පදාර්ථයට. ඔව්. ඝන දෙයකට හැඩයක් තියනවාද මේ බලන්න? මේ ඝන දෙයක් හැඩයක් තියනවාද? ඔව් ටීචර්. ඔව් ටීචර්. මේ බලන්න ඝන දෙයක් හැඩයක් තියනවාද? ඔව් ටීචර්. ද්‍රවයකට මේ බලන්න ඝන දෙයක් හැඩයක් තියනවා. ද්‍රවයකට හැඩයක් නැහැ. ද්‍රවයක් ඒක අඩංගු වෙන භාජනයේ හැඩේ තමයි ගන්න. ඒ නිසා නිශ්චිත හැඩයක් නොමැති වීම ද්‍රව පදාර්ථය සතු ලක්ෂණයකි. දෙවනි ප්‍රශ්නෙට ඉස්තරට උත්තරේ දාලා කියවන්න මෙලීෂ. ශක්තිය අවකාශයේ ඉඩක් නොගනී. ශක්ති අවකාශයේ ඉඩක් නොගනී. හරියට හරි. තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ කියවන්න තුන. හරිත ශාක. හරිත ශාක මොකද්ද? වයම් පෝෂණ පෝෂී ජීවීනේ. ශාක පෝෂී ජීවීනේ. හරිත ශාක සයම් පෝෂී. මේ විෂ පෝෂී කියන්නේ මොකක්ද? ශාක පෝෂී. දැන් අපි මොන පෝෂීද අපි? විෂම පෝෂී. අපි විෂම පෝෂීයි. අපි ශාකවල නිෂ්පාදනය වෙන ආහාර කාලා තමයි ජීවත් වෙන්නේ. ශාක තමන්ට අවශ්‍ය ආහාර තමන්ම හදාගන්න. හදාගන්නවා. ඒ නිසා ශාක සොයම් පෝෂී සත්තු විෂම පෝෂී. ඔව් විෂම පෝෂී. අපි පොඩ්ඩක් සටහන් පොතේ ඕක ලියාගම බලන්න. පෝෂණය. පෝෂණයේ වෙනේක ක්‍රම දෙකක්. ටීච පළවෙනි පාඩමේ ඉඳ තියෙන තැනකින් ඔක ලියා ගන්න. ආ. එතකොට එකක් සොයම් පෝෂී. ඔන්න මම ඒ පාඩින්ම ලිව්වා. සොයම් පෝෂී. සොයම් පෝෂීන් තමයි ශාක. සොයම් පෝෂී කියන්නේ ගස් පොළන් වල. අනිත් වචන තමයි විෂම පෝෂී.
ලක්ෂණ කෝෂී කියන්නේ සත්තු. සත්තු විෂම පෝෂී. සත්තු ගස් කොළන් වල ආහාර කාලා තමයි ජීවත් වෙන්නේ. ඒ හින්දා සත්තු විෂම පෝෂී. විෂම පෝෂී සත්තු. විෂම පෝෂී. මැඩම් මොක ලියා ගන්න ඕනද? ඔව් ලියා ගන්න. ලස්සනට බෙදලා ලියා ගන්න. ටීචර් ඔක ලියුවා නේ අපි. නෑ ටීචර් ලිව්වේ නැහැ. ලිව්වේ ටීචර් මේ. හරි ඉතින් අර පරක් වෙලා ආපුවා ඉන්නවනේ. ඊළඟ කොටස ඊළඟ ප්‍රශ්නේ කියවන්නේ හතරවෙනි ප්‍රශ්නේ කියවන්නේ සපා කලපුවල කිවුල්ලි අඩංගු පරිසරයකි කලපුව කිවුල්ලි අඩංගු පරිසරයකි මම කියන්නේ කිවුල්ලි තියෙන තව තැනක් කියන්නේ කලපුව විතරමද කිවුල් දිය තියෙන්නේ ආයේ කොහෙද ගංගා ඇලදොල ගංගාවල තියෙන මිරිදිය ගංගාවල තියෙන මිරිදිය කිවුල් දියද නැතවතර මොය මොය කිවුල් දිය තියෙන තැන් දෙක තමයි මොයයි කලපුවයි මිරිදිය තියෙන්නේ කොහෙද ලින් නලලි ඊළඟට ප්‍රශ්නේ කිවුල් දියඩංගු පරිසරයේ කලපුව සටහන් පොතේ ලියාගන්න මේ ප්‍රශ්නේ කිවුල් දියඩංගු වන ස්ථාන දෙකක් ලියන්න කිවුල් දියඩංගු වන ස්ථාන දෙකක් කිවුල් දිය මොකද්ද උත්තරේ ජනදි මොය කලපුව මොය හා කලපුව එක මොය දෙක කලපුව ඊළඟ 6 6 නෙවෙයි 5නේ 5 කියන්නේ සංයුමි පොලිතීන් හා ප්ලාස්ටික් ජලයට මුදා හැරීම නිසා ජලය දූෂණය වේ පොලිතීන් හා ප්ලාස්ටික් ජලයට මුදා හැරීම නිසා ජලය දූෂණය වේ ඔබල දන්නවද මුහුදේ සමහර ප්‍රදේශවල මුහුදේ එක තැන ගොඩාක් පොලිතීන් බෝතල් එකතු වෙලා වතුරේ එළවි තියෙනවා කොහෙද මුහුදට පොලිතීන් බෝතල් ඊසු දාලා ටීචර් අපිමයි ඒව දාන්නේ අපි දානවා අපි විසි කරාම දඟ දිගේ යනවා මුහුදට ගිහිල්ලා මුහුදේ එක තැනක මෙම එකතු වෙවි ඇයි ටීචර් මූද රළ ගහනකොට ඒව ඔක්කොම ගොඩබිමට ගේනවනේ ඉතින් එක තැනක එකතු වෙනවා ටීචර්දී ගොඩබිම එකතු වුණාට කමකුත් නැහැ මං කියන්නේ මූද එකතු වෙලා තියෙනවා කියලා සමහර දැන් මෙහෙම එකතු වෙලා තියෙනවා එතකොට ඉතින් ඒ නිසා ප්ලාස්ටික් දාන්න හොඳ නැහැ පරිසරයට දිරන්නේ හැමාර ප්ලාස්ටික් වර්ග අවුරුදු 500ක් යනවා දිරන්නේ එතකොට අපි ඒව දාන්න හොඳ නෑ ඉවතලන්න හොඳ නෑ පරිසරයේ. දැන් ඊළඟට අපි ඉන්නේ 6 වෙනි ප්‍රශ්නේ. කියවන්නේ ජනෝදි ජනෝදා. සංචරණයේ අනු ජීවියෙකු තැනකින් තැනකට යාමේ ක්‍රියාවලියයි. හරි. සංචරණයේ අනු ජීවියෙකු තැනකින් තැනකට යාමේ ක්‍රියාවලියයි ඕගොල්ලෝ නැගිටලා උදේ ඉස්කෝලේ යනවන්න සංචරණය
ඉස්කෝල ඇරුණාම ආයෙ ගෙදර එනවා අන්න සංචරණය ජීවය සම්පූර්ණයෙන්ම යන එක තමයි සංචරණය කියලා කියන්නේ සංචරණ මන් දැන් කියන්නේ සංචරණය කළ නොහැකි ජීවීන් දෙදෙනෙකු නම් කරන්න කියලා කොරල් බහුබාව මුහුදු මල මල ඇල්දෝපාතා මුහුදු මල සටහන්පතේ නියම සංචරණය කළ නොහැකි ජීවීන් දෙදෙනෙක් සංචරණය කළ නොහැකි ජීවීන් දෙදෙනෙක් කවුසි ටීචර්ව ලිව්වා ඔව් ටීචර්ගේ පළවෙනි පාඩම එක ලිව්වා ඔය ලියලා තමයි ඔක්කොම ලියලා තමයි තියෙන්නේ මේ ඔක්කොම ලියලා තියෙන්නේ සංචරණය කළ නොහැකි ජීවීන් මුහුදු මල ආයේ කොරල් බුහුබාව කොරල් බුහුබාව ඒගොල්ල ගල් වලට ඇලිලා ඉන්නේ ඒගොල්ලන්ට සම්පූර්ණයෙන් යන්න බෑ චුට්ටක් එහාට මෙහාට ගියොත් විතරයි අන්තමට ඇලිලා ඉන්නේ ගල් වලද ඊළඟ ප්‍රශ්නේ හත කියවන්නේ යේ ශානි හත නිදි කුඹා ශාකයට ෂණික චලන දැක්වීමට හැකිය මොකද මොනවද මේ ෂණික චලන කියන්නේ ෂණික චලන කියන්නේ මොනවද ටීචර් අපි අල්ලපු ගමන් නිදි කුඹා ගහ නිකන් මැලවිලා වගේ යනවා ටීචර් ඒ වගේ තියෙනවනේ වෙලඳ පොලේ ෂණික නූඩ්ලස් ඔව් ටීචර් මොකද ෂණිකයි කියන්නේ ක්ෂණික කියන්නේ වැඩි වෙලාවක් යන්නේ නෑ ක්ෂණික කියන්නේ ටක් ගාලා කිව්වම තේරෙනව නේද අපි කියන්නේ ටක් ගාලා කියනවා අන්න ඒක තමයි ක්ෂණිකයි කියන්නේ ඒතර ක්ෂණික නූඩ්ලස් වගේ මේතර කියන්නේ ක්ෂණික චලන ටක් ගාලා චලන දක්වනවා මොනවද නිදි කුම්බා ශාකය නිදි කුම්බා ශාකය අතුරු මුරුංග මැලවුණාම ආයි මේ ඒ වයි හරි විදිහට එනවා නේද? ඕ ටිකක් වෙලා යනකොට ආයි හරි විදිහට එනවා. දැන් හෙට නිවාඩුවිනේ. දියේ නේද වත්තේ නිදි කුඹ ගහ. ඔව් ටීචර්. ආ කොටු කැලලා කරන් ගිහිල්ලා හෙට තට්ටුවක් දාන්න නිදි කුඹ ගහට. දැන් නෑ ටීචර්. එතකොට ෂණික චලනයක් දක්වලා එයා ඇකිලෙනවා. හරි? එතනින් පුටුවක් තියාගෙන වාඩි වෙලා ඉන්න. කොච්චර වෙලාවකින්ද ආපහු හරියන්නේ කියලා බලන්න. ටීචර් තනියම හිටය දෙනකොට නිදි කුඹගස් නැව කකුලෙන් තිබ්බගා ඒක කවාට කිලෙන නිදා ගන්නවා වගේ ටීචර්. ඒතර කොච්චර වෙලාවකින්ද ආපහු හරි තත්ත්වයට එන්නේ? දේශාණි අහන්නේ ඒකයි. විනාඩි කීයකින්ද? ආ හෙට බලන්න. වෙලාව නම් මතක නෑ ටීචර් කොහොමද ටිකක් වෙලා ආපහු හරි විදියට කොළ දිගෑරෙන්නේ. හෙට බලන්න ඕනේ හැමෝම හෙට වැඩක් නැහැ නේ දහම්පාසල් යන උදේනේ. කමන්නේ හවස වුණත් කවුද යන්නේ? ඊළඟ ප්‍රශ්නේ 8. ශාකවලට කණිජ ලවණ උරා ගැනීමට ජලය අත්‍යවශ්‍යයි. නැතුවම බෑ. 9. නමය කියවන්නේ සුමික අඟුරු ද්‍රව්‍යයක් මිටියෙන් තලුව විට කුඩුවේ නමය කියවන්න ඩිලාන් බංගුරු ද්‍රව්‍යයක් මිටියෙන් තලුව විට කුඩුවේ හරියට හරි බංගුරු ද්‍රව්‍යයක් කියන්නේ කුඩු වෙන දෙයක් කොහොමද වීදුරු වගේ ඒවා 10 10 කියන්න ගයන සදීප පරිමාව ප්‍රකාශ කිරීම ජාන්ත්‍යන්තර සම්මත ඒකකය කිලෝග්‍රෑම් ය පරිමාව ප්‍රකාශ කිරීම
ස්කන්ධය ප්‍රකාශ කිරීමේ ඥාතය අතර සම්මත ඒකකය කිලෝග්‍රෑමයයි පරිමාව නෙවේ කිලෝග්‍රෑමය ස්කන්ධය හරි දැන් මෙන්න මේ ටිකේ ඒකක ලියන්න බලන්න දැන් ජාත්‍යන්තර සම්මත ඒකකය මං අහන්නේ ජාත්‍යන්තර සම්මත ඒකකය මොනවාගෙද දුර දුර මැනීමේ ජාත්‍යන්තර සම්මත ඒකකය කිලෝමීටර් කිලෝමීටර් ටීචර් SI ඒකක කියලා හරි SI ඒකක කියලා කියනවා SI ඒකක කියන්නේ මේ පාඩේ පේන්නේ නැහැ නේද ඔයගලට පේන්නේ නැහැ නේද පේනවා ටීචර් පේනවා ටීචර් පේනවා ටීචර් SI කියලා කියන්නේ SI කියලා කියන්නේ Standard International ජාත්‍යන්තර සම්මත ඒකක දුර කාලය ටීචර් කඩි කඩිනේ ඇහෙන්නේ නෑ ටීචර් පැහැදිලිව ඇහෙනවා ටීචර් පැහැදිලිව ඇහෙනවා කියන්න මේ තුනමයින ඒකක දුර ටීචර් කිලෝමීටර් ස්කන්ධය ටීචර් මේ කිලෝග්‍රෑම් කාලය ටීචර් පැය ටීචර් දුර කිලෝමීටර කාලය පැය ස්කන්ධය කිලෝග්‍රෑම් කිලෝග්‍රෑම් විතරයි හරි කිලෝග්‍රෑම් විතරයි හරි කාලය මැනීමේ ජාත්‍යන්තර සම්මත ඒකකය කවුද කියන්නේ කාලය අපර සෙනිල මෙන්ඩිස් මොකද්ද තප්පර දුර මැනීමේ ජාත්‍යන්තර සම්මත ඒකකය කියන්න දුර මැනීමේ ජාත්‍යන්තර සම්මත ඒකකය මීටර මෙන්න මේක මොකද්ද මේක මීටර මීටර ටීචර් දුර මැනීමේ ජාත්‍යන්තර සම්මත ඒකකය මොකද්ද මීටරය මේක මීටරය මේක තත්පර මේක කිලෝ කිලෝග්‍රෑම් මේ ඔක්කොම අකුරු සිම්පල් කිලෝග්‍රෑම් කියනකොට මුලට කැපිටල් එහෙම නෙවෙයි. කිලෝග්‍රෑම් කියනකොට මුලට කැපිටල් එහෙම නෙවෙයි. මුලට සිම්පල් අකුරක් තියෙනවා. හරි දෙකම සිම්පල්. හරි. දැන් ඔක ලියාගන්න. ලියාගත්තද? එතකොට ඒ ප්‍රශ්න 10 ඉවරයි. දැන් වාර විභාගයේ කිව්වනේ නේ. තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා අහන්න. ටීචර් අපිට පේපර් ටිකක් ඉවරනකො පේපර් ටිකක් ඉවරනවා ක්ලාස් එක අපේ වාර විභාගෙට ප්‍රශ්න 6ක් දීලා 5කට පමණක් උත්තර ලියන්න කියලා ඔයා ලිව්වද ඉතින් කුටි ලේසිද ඩක් ලේසි ටීචර් හරි මේ මෙලිෂා ඇන්ඩි තව ප්‍රශ්න පත්‍ර ඕනේ ඔයා මේකේ මේකේ මුලපාඩම් හතරෙන් ඔක්කොම ටික කරන්නකෝ එතකොට ඇති ඔයාලට. ඔව් ටීචර් පිට නම් එනවා කිව්වේ පාඩම් 3යි ටීචර්. පාඩම් 3 ගියේ පාඩම් 3යි. පිටත් 3යි කිව්වේ. මට පුළුවන් මේ පාඩම් 3 මගේ නෝට්ස් ටික හොඳට කියව ගන්න. මං කරපු ප්‍රශ්න හොඳට කියව ගන්න මෙලිෂා පළවෙනි පාඩම් 3 විතරනේ එන්නේ. පළවෙනි පාඩම් 3ද කිව්වම එන්නේ 6ක් එනවා. ටීචර් ෂෝට් නෝට් කියවම කියසී ටීචර්. එහෙම කරගන්න හරි
දැන් මොනවා හරි අහගන්න තියෙනවද ප්‍රශ්නයක් කාට හරි? ඔය මේ වෙනවද අර මේ ඔය දැන් ඒ කියන්නේ මේ වෙනද පරීක්ෂණ? පරීක්ෂණයක් සමහර විට තියෙන්න පුළුවන් ප්‍රශ්න පත්‍රේ. ඔව් ටීචර්. අපේ දෙවනි පත්‍රෙම හැවලා තිබ්බ පරීක්ෂණ. ඔව් ටීචර් ඔක්කොම එන්න පරීක්ෂණ ටීචර් ගොඩක්. විද්‍යාව කියන්නේ කොහොමද පරීක්ෂණනේ? මම කොච්චර පරීක්ෂණ කරනවද ඔයගොල්ලන්ට? ඔව් ටීචර්. මොනවා හරි අහගන්න දෙයක් තියෙනවද? පැහැදිලි නැති තැනක්? තේරුම් නැති තැනක්? එහෙම එකක් නැහැ. නැහැ ටීචර්. නැහැ ටීචර්. අපිට තිබුණා ටීචර් ඉංග්‍රීසි විතරයි සිකුරාද තිබුණේ. සඳ තමයි පටන් ගන්න ආයි තියෙන ටීචර් අඟාරුවත් තමයි සයන්ස් මට සිග්නල් නැතුව කට්ටුනා බෝඩ් එකේ තියෙන එක ලියා ගන්න බැරි. මේ ලියලා තියෙන ඒශානි මුළු ලෝකෙම දුර මනින්නේ මීටර් වලින්, කාලය මනින්නේ තත්පර වලින්, ස්කන්ධය මනින්නේ කිලෝග්‍රෑම් වලින්, මුළු ලෝකෙම මේ අකුරු ඔක්කොම සිම්පල් අකුරු. කිලෝග්‍රෑම් කියනකොට කේ කැපිටල් එහෙම නෙවෙයි. අපි ඉතන කිලෝග්‍රෑම් කියනකොට කේ කැපිටල් කියන්නේ නැහැ. අපි ඉතින් වැරදින්නේ හිතන්නේ ඕන එක. වැරදියට තමයි හිතේ. මොකක් මේ සෙල්ල මේ පූසෙත් දැම්මේ? මොකක් ඩිලීට් කරන්න එහෙනම් ඉතින් නවත්තන්න. ඒ තව පණිවිඩයක් තියෙනවනේ. ලබන සතියේ පොලේ හිඳ පන්ති නෑ හොඳේ. ඕගොල්ල පන්සල් යන වෙලාවනේ 6 කියන්නේ. ලබන සතියේ නිවාඩුයි 10 වෙන්න පොයේ නිසා පන්ති නෑ. එතකොට එහෙනම් ආයේ 17 ලකුණුත් අරගෙන 17. 17 වෙනකොට ඉස්කෝලේ පටන් ගන්න ආයේ. ඔව් ටීචර්. ඇයි 13 පටන් ගන්නවා? ඔව් ටීචර් 13 පටන් ගන්නවා කියලා 13. ඔන්න එහෙනම් ඉස්කෝලේ නිවාඩුවට මාත් නිවාඩුවක් ඇඩ් කරා. ටීචර්. ඔව් කියන්න. ටීචර් අපිට 13 විභාග පටන් ගන්න. එහෙමද? Thank you, teacher.